ගරු ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ නිසා සමාජය අකුසල් සිද්ධ කරගන්නවා යනුවෙන් සිටුවා නම් ආනන්ද හිමියන් ආරාධනා කළත් උන්වහන්සේ අවුරුදු 120ක් ආයු වින්දනය කරයිද ඉල්ලීම කළා නම් පිළිගන්නවා පිළිගත්තන්න ඕන උන්වහන්සේම දන්නවා මගෙන් මේ ඉල්ලීම කරන්නේ නැහැ කියලා නමුත් හිටියත් අනිවාර්යයෙන්ම ඉතින් ලෝකය අකුසල් කරගන්න නමුත් අතනදී බුදුරයන් වහන්සේ එතනදී පිරිනිවන් පාන්නේ නෝන උවමනාවෙන් ජීවිතේ මරණයට දාන වෙන දෙයක් නෙමෙයි යෞමනාවෙන් ජීවිතේ මරණයට දාන්නේ උන්වහන්සේ ඊට අදාළ ඒ කාලේ සූත්‍ර දිහා බැලුවාම අපේ සංඝ සමාජය ගොඩක් පිරිහෙනවා එතනදී තමයි උන්වහන්සේ දකින්නේ සංඝයා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස බුදුරජාණන් වහන්සේලාට අකීකරු වෙනකොට උන්වහන්සේලා අනිවාර්යම නෝනා ඒ තීරණය එතනින් ගන්නවා තේන්න එතකොට එතන මේ සංස්කාරයන් එතන බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 පිරිනිවන් පාන්න නෙමෙයි හිටියේ නමුත් උන්වහන්සේ ඒ වෙලාවේ අර පවතිනා වූ తత్వයේ తీరణය කළා నిరేతుర్వම නොනා අතීත අකුසල් විපාකයක් මතු කරලා අරගෙන ඒ අතීත අකුසල් විපාකයට ප්‍රතිකාර ඒවා කරන්න නැතුව මරණය කරායි අකුසල් විපාකේ අතහැරලා දානවා. ඉන් මෙහා සෑම කෙනෙක්ගේම සංස්කාරයන්ට අදාළවයි උපත කියන කාරණේ සකස් වෙන්නේ. තේරුණාද? ඒතකොට මේ වර්තමාන සමාජයේ මේ මොහොතේ දානියට අදාළ සංස්කාර බලවත් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. කෑම බීම ප්‍රණීත භාවය ප්‍රසන්න භාවය විසිතුරු භාවය ඥාන වාහන සුඛෝපභෝගී සෑම දෙයක්ම තියෙනවා මොකද්ද මේකට හේතුව පෙර දානේ පංසක් නමුත් පෙර දන් දීලා තියෙන අකුසල් මූලයන් වඩන අකුසල් මූලයන් වඩපු නිසා අන්න අඩු ආයුෂයට අදාළව තමයි දානීය විපාකට එන්නේ ඒ නිසා අඩු ආයුෂයට අදාළව දානීය විපාකට එද්දී අපි දක්ෂ වෙන්න ඕනේ මේ මොහොතේ පින කියන කාරණේ ගින්දරක් කියලා දකින්න මොකද වර්තමාන සමාජයේ පින විපාක දෙද්දී ඒ විපාක දෙන්නා වූ පින ගින්දරක් හැටියට දකින්නේ නැහැ මේ පෙර පින නිසා අපිට ලැබෙන මේ සෑම සම්පතක්ම සෑම සැපයක්ම පෙර පිනක් කියලා දකිමින් පින ගින්දරක් වෙනවායි කියන කාරණේ අපි දකින්න දක්ෂ වෙයි දැන් මේ ලෝකයේ මේ තාක්ෂණයේ දියුණු වෙමින් නවීන තාක්ෂණ උපකරණ වෛද්‍ය ශාස්ත්‍රයට වේවා මේ එන ඒවා තුලින් මිනිස්යාගේ ආයු කාලය නිරෝගී කාලය අපි වැඩි කරගන්න සමහර විට ඊයේ මැරෙන්න තිබ්බ මිනිස්සෙක් එයාගේ පින නිසාම මේ නවීන තාක්ෂණය නිසා ජීවිතේ බේරගන්න. නමුත් එයා නවීන තාක්ෂණය තුලින් ජීවිතේ බේරගත්තත් ඒ බේරගත්තා වූ ජීවිතය ආයිමත් අකුසලයටයි යොමු කරන්නේ. ඒතර මේ නවීන තාක්ෂණය කියන්නේ මොකද්ද පිනේ ඵලය? මොකද පින නිසායි කෙනෙක්ගේ දැනුම සකස් වෙන්නේ. දැනුම තුලිනුයි නවීන තාක්ෂණය බිහි වෙන්නේ. ඒතර නවීන තාක්ෂණය කියන්නේ පිනේ ඵලය. පිනේ ඵලය මිනිස්සයා ලබද්දී ඒ පිනේ ඵලය නිසා ලැබෙනා වූ ජීවිතයේ විවේකයේ මිනිස්සයා යොමු කරන්නේ කොතෙන්ද? ආයිමත් අකුසල් මූලයන් සඳහා. දැන් අධිවේගී මාර්ග හැදිලා තිනවා මේ අධිවේගී මාර්ග කියන්නේ තාක්ෂණයේ ඵලයක්. මේ තාක්ෂණයේ ඵලය කියන්නේ මිනිස්සයාගේ දැනුම. දැනුම කියන්නේ පෙර පින. මේ අධිවේගී මාර්ග ලැබිලා මිනිස්සෙක් මේකේ ගමන් කරලා කොළඹ ඉඳන් මාතරට ගිහිල්ලා ලබන්නා වූ පැය දෙකේ විවේකය පින කරා යොමු කරනවද? කුසල් මූලයන් කරා යොමු කරනවද? නැවත අකුසල් මූලයන් කරා යොමු කරන්නේ. නමුත් මේ පින ලැබෙන්නේ පිනේ ඵලයයි මේ මිනිස්සු ලැබෙන්නේ. සමහර ගම්මාන බල පාරේ යන්න බෑ මඩවලවල් වගේ. ඒගොල්ලන්ගේ අකුසල් විපාකයක්. ඒ පාරවල් වල මිනිස්සු වාහනයක් ගෙදර තියාගෙන ඉන්නවා පාරේ යන්නේ නෑ. මොකද පාරේ යන්න බෑ. ඒතකොට මේ අධිවේගී තාක්ෂණ තුලින් මේවා ලැබිලා මේ විවේකයේ කාලය ලැබෙන්නේ අපේ පින නිසා. නමුත් පින ගින්දරක් කරගන්නවා. ඒ පිනේ ලැබෙන්නා වූ විවේකය පෙරලා අකුසල් මූලයන්ට දෙමු කරගන්න. එතකොටන්තේ මේ ආහාර රටාව කැමැති ප්‍රණීත දකින ආහාර රටාවක් අපි ඉස්සරහ තියෙනවා. නමුත් මේක පින හැටියට අපි දකින්නේ නැහැ. මේ පෙර ප්‍රණීත දානේ ආනිසංස මේ ලබන්නේ. ප්‍රණීත දානේ ආනිසංස අපි ලබනකොට ඒ ප්‍රණීත දානේ ආනිසංස පින ගින්දරක් වෙනවා කියන කාරණේ දකින්නේ නැතුව ඒ කැමැති ආහාර රස විඳින්න ගිහිල්ලා අර රසකාරක වසවිස පෝමලින් මේවා කාලා අපි අවසානයේ ආයිමත් රෝගී භාවයට අඩු ආයුෂට අදාළ ලෝභ දේශ මොහය එතකොට මේ මනුස්ස සමාජයේ මතුවලා තියෙන මේ ඇඳුම් පැළඳුම් රටාව ස්වර්ණාභරණ මේ සියලුම සුවඳ බිලවුන් මේ සෑම දෙයක්ම මොකක්ද මේ පෙර විසිතුරු දේවල් දන් දීලා ලැබෙන්නා වූ අංශස වෙන දෙයක් නෙමෙයි අපි පුංචි කාලේ චීතරෙද්දක් නැත්නම් කාකි රෙද්දක් නැත්නම් පිජාම සරමක් තමයි තිබ්බ ඊට වඩා දෙයක් තිබ්බේ නැහැ එතකොට දැන් මේ බලන්න ඉස්සර කඩේකට ගියොත් අර එක බෝතලයක බුල්ට ටොපි තිබ්බ අනිත් එකේ නාරම්බික් තිබ්බ අනිත් එකේ කළු සිරු තිබ්බ නැත්නම් විස්කිරිණ තිබ්බ ඊට වඩා දෙයක් කඩේ තිබ්බේ දැන් අද මිනිස්සුන්ට කඩේට ගිහලා දරුවෙකුට කඩේට ගිහලා තේරුම් ගන්න බෑ මොකද්ද ගන්න කියලා කඩේට ගිහලා ඇඳුමක් මොකද්ද ගන්න කියලා හිතා ගන්න බෑ එක එක වර්ණ එක එක මොස්තර එක එක මිල ගණන් මොකක්ද මේ පිනේ ඵලය එතකොට මේ පිනේ ඵලය නිසා අපි මේ ගන්නා වූ ඇඳුනානා වූ සෑම ඇඳුමක් පාසා සෑම ස්වර්ණාභරණයක් පාසා අපි පෙරලා ආයිමත් අකුසල් මූලයන් රැස් කරගන්නවා ඒ අකුසල් මූලයන් නිසා මොකද්ද වෙන්නේ නැවත ආයුෂ හීන වෙන්නා වූ මිනිස්සුන් අතර අපි ඉපදෙනවා දැන් මේ අකුසල් මූලයන් වැඩි වීම නිසා මේ ආයුෂ මෙහෙම හීන වෙලා පරමාශෞද්ධ 10 කින් තැන්ට යනවා පරමාශෞද්ධ 10යි
දැන් මේ එතෙන්ට යන්න තමයි මේ විදිහට මේ ලෝභ ද්වේෂ මෝහයන් සමාජය තුල සකස් කරලා දෙන්නේ හේතුඵල ධර්මය ධර්මයන් දකින්න තේන්නද ඒසා නිරේතුරුම අපි මේ ධර්මයන් දකින්න ඒසා නිරේතුරුම ලබන්නා වූ නව වසරේදී ඔබ දක්ෂ වෙන්න ලෝභ ද්වේෂ මෝහ අකුසල් මූලයන්ගෙන් මිදෙන්න ඒ වගේම මේ මෝහය කියන්නේ ධර්මය නොදැනීම සද්ධාව බැහැරවීම इतर वर्तमान सामजे यंत्र मंत्र गुरुकांग हदिहूनियां को बलवत्तु मोहेकड़ जनताव्यन बलवत्तु मोहन करा जनताव्यन तेन नव वसर लबनवाद अलुते निवर्दिवेन्नवस्तावक लबन तेना अभी अलुते निवर्दिवेन्नवस्तावक लबन अभी लबन्ना नव वसरदी अभी अलुते निवर्दि नो न औवृद्ध अलुत्ना अभी ताम परणम ऐसा अभी दक्षवेन्नोने लबन्ना अलुत्वृद्धि परण पुरुदु लोभ द्वेष मोहयन तदाल परण पुरुदुलिन बहरवेला अलोभ आदेश अमोहयन तदाल अलुत् पुरुदु जीविते तुल मनुष्योष ఇది మే మహత్యం మగెన్ ఎవిల్లానో స్వామిన్వాస మెహిమ వెన్నే కొහොමද කියලා. ఏకన్ మనుషే కతిన్ ఎల్లుహామ కెనిక్ గెహెనో వెటెనో. ఇతర మాన్ కివ మహత్యం మేక హేతున్ కీపయక్ నిసా వెన్న పులువ. ఏకక్ తమై అన్య శీలవుత వడన మే మహత్మయ కట్టండి మహత్మయ శీలెను దుర్వల. కుసల్ మూలయంగిను దుర్వల. అన్య శీలవుత తులై జీవత్ వెయి. ఏ నిసా మేయాగే తీయన్నా ఊవే నుగుణయన్ నిసా కౌరు హో ఎవెనిమ అమనుషే కెంగతుల ఇన్న పులువ. අමනුෂ්‍යයෙකුට ඇඟ රුල්ලේ ඉන්න පුළුවන් මොකද එයා අනශීල උතුරයි ඉන්නේ සීලෙන් දුර්වලයි තේනවද ඉතින් අමනුෂ්‍යෙක් ඒ කට්ටඩි මාත්‍යාගේ ඇඟට වැදීම නිසා මෙතෙන්ට යන ආතුරයන් ඒ කියන්නේ සේවාදායකිනුත් ඒ වගේම දුර්වලයි නිසා මෙවැනි දෙයක් සිද්ධ වෙන්න පුළුවන් දෙවෙනි කාරණේ නිසා තමයි නිරේතුරුවම මේ සේවාදායකයා මෙතෙන්ට යද්දී මම තුල දෝෂයක් තියෙනවා මම තුල අමනුෂ්‍යෙක් ඉන්නවා කියලා මානසික වේගන හිතීම නිසා අර මිනිස්සයා අතින් අල්ලලා ගම මානසික වැටෙන්න පුළුවන් මොකද එයා හිත හිතා යන්නේ මක්දුල දෝෂයක් තියෙනවා මාතුල අමනුෂ්‍යෙක් ඉන්නවා අර කපු මහත්තයා මගෙන් අතින් ඇල්ලුව ගම මාවත් වැටෙනවා ඒ හිත හිතා ඉඳලම මානසිකවම අල්ලපු ගම බිමට වැටෙන්න පුළුවන් තව තුන්වෙනි කාරණේ කියන්නේ අර ආයුර්වේද වෛද්‍යකමේ නිලවෙදකමක් තියෙනවා ඔය නිලවෙදකමට අදාළව මේ වංචාකාරී කපු මහත්තයා අතේ නිලයක් අල්ලලා මිනිස්සෙක් දෙවුලවන්න වටන්න පුළුවන් නමුත් මේ කොයි ආකාරයෙන් මේ කාරණා තුන කළත් මේ තුනමයි තිබෙන්නේ අසද්දාවටයි මෝහයටම අසද්දාවටයි මෝහයටම ඒ නිසා මේ වාට යන පින්වතුන්ලා අනිවාර්යයෙන්ම වඩා ගන්නේ අසද්දාවයි මෝහෙමයි ඒ නිසා කොච්චර අලුත් අවුරුදු ලැබුවත් මට හොඳටම විශ්වාසයි ඒ කපු මාත්‍යාගේ දේවාලයේ අදට වඩා සෙනගෙහෙට ඉන්නවා ඒ කියන්නේ මේ සෙනග ඉන්නවා කියන්නේ ලෝකයා දිනෙන් දින මෝහය තුලට ගමන් කරනවා ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මොන දේ කළත් කොයි ආකාරයෙන් ජීවත් වුණත් ලෝභ ద్వේෂ මෝහ අකුසල් වලට යන්නේ නැතුව සම්මා දිට්ඨිය අර්ථයන් තුල ජීවත් වෙනවා දැන් සම්මා දිට්ඨිය අර්ථයන් තුල ජීවත් වෙන්නේ නැතුව අපි ලෝභ ద్వේෂ මෝහයන් වැඩුවොත් මෙහෙන් දන් දෙනවා දන් දෙනකොට තව තව සස්නීක භාවයන් ලැබෙනවා ලැබෙන්න ලැබෙන තව තව ලෝභ ద్వේෂ මෝහයන් වැඩෙනවා ලෝභ ద్వේෂ මෝහයන් වැඩෙනකොට අනාගතේ පරමායුෂ අවුරුදු 10යි කියන තැනට යනකම් හීන 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 ආයුෂ වලට වටල තමයි මේ සැපේ විපාක දෙන්නේ නමුත් මේ සැපේ කියන කාරණේ නිත්‍ය නැහැ ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ දැන් මේ පින ගින්දරක් කියන කාරණේ අපි තේරුම් නොගත්තොත් මේ සැපේ කියන කාරණේ ඉස්සරහදී අතුරුදහන් වෙලා යනවා තේනල් දැන් මේ සැපේ ලැබෙන්නේ කුමක් නිසාද පෙර ප්‍රණීත දානයන් දුන්න නිසා තේන සංඝයා අරමුණු කරගෙන උපාසක උපාසිකාවන් අරමුණු කරගෙන දැන් පහුගිය අවුරුදු 25 බලන්න දැන් අපි ගමු අවුරුදු 10 ළමෙක් ඉන්නවා කියලා ඒ ළමයාට අවශ්‍ය සියලුම සැප සම්පත් ලැබෙනවා තේන එතකොට මේ ළමයා කියන්නේ කවුද මීට මේ අවුරුදු 10කට ඉස්සෙල්ලා මනුස්ස ලෝකේ ඉපදුන කෙනෙක් එතකොට මේ අවුරුදු පහුගිය අවුරුදු 25 කියන්නේ මේ රටේ ශස්ත්‍රීයව දන් දුන්න යුගයක් තේන එතකොට මේ ශස්ත්‍රීයක දන් දුන්න මේ වැඩිහිටියයි මැරලා තමයි මේ දරුව වෙලා ඉපදෙන්නේ ऐसा मैं वर्तमान मोहते कुच्छर नाम प्रणीत दान लोक या देना मैं प्रणीत दान देने मैं मानुष्यों मेरीला मेरीला अकुशल मूल्यान वैधुत देवियों बाहुत अने मैं पाते ने मानुष्य लोग किटे इधर मानुष्य लोग किटे ने कर मैं प्रणीत दान विपाक किटे इन्हों इन्हें तावतावा आतुरुपा से तावतावा प्रणीत बावयान तावतावा सुंदर विशितुरु एंदुम पैलंदुम अनागत लोके पिरेनो මේක මේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා නිදහසාර්ථිකව ගෙනාපු නිසා සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. තේන්න. මේ මිනිස්යාගේ කුසලයක් විපාක දෙන්නේ. ඒ මහත්තයාට නිදහසාර්ථිකය ගේන්න හිත දෙන්නේ මිනිස්යාගේ කුසලයට විපාකෙ සකස් වෙන. නමුත් මෙහෙම ගිහිල්ලා මේකත් අතුරුදහන් වෙලා යනවා. දැන් ඒක අතුරුදහන් වෙනවා කියන්නේ දැන් මෙහෙම ගිහිල්ලා දැන් ප්‍රණීත ආහාර ලැබෙනකොට මොකද්ද වෙන්නේ? ස්වාමීන් වහන්සේලාත් රෝගී භාවයට
පත්වෙන. ඔන්න ස්වාමීන් වහන්සේලා රෝගී භාවයට පත්වෙනකොට ඔන්න ස්වාමීන් වහන්සේලා කියනවා අහවල් දේවල් ගේන්න එපා ගේනවා නම් කරවිලයි පරිප්පුයි මෙන්න මේවා තමයි ගේන්න ඕනේ කියලා. එතකොට මොකද්ද කරන්නේ ප්‍රණීත භාවයට අදාළ සංස්කාර මනුස්සයාට? නැති වෙයි. මේ හේතුඵල ධර්මයන්. මොකද පින ගින්දරක් හැටියට දකින්නේ නැහැ. මේ මොහොතේ ප්‍රණීත භාවයට අදාළව දන් දුන්නත් අප අනාගතයේදී ස්වාමින් වහන්සේලාත් රෝගී භාවයන් වැඩි වෙන්න ප්‍රණීත භාවයන් සීමා කරනවා. දානය. ප්‍රණීත දානයන් සීමා වෙන්න ප්‍රණීත දානයන්ට අදාළ සංස්කාර හින වෙනවා. එනහෙනම් හින වෙනවා. නිරෝගී භාවය කළත් දානේ ප්‍රණීත දාන නැත්තම් ඊට අදාළ සංස්කාර ලැබෙන්නේ නැහැ. මට දැන් මේ දියවැඩියාව තිනවා කියලා මං කිව්වොත් කාට හරි මට කරවිලයි බතුයි ගේන්න කියලා එයාට ලැබෙන කරවිලයි බතුයි වලට අදාළද? එයා තව කෙනෙක් එයා ගිහිල්ලා තව ඔක්කොම ප්‍රණීත දානත් එක්ක දන් දෙනවා. ඒ දාන දෙක වෙනයි. ප්‍රණීත දාන වලට අදාළ එතන කුසල. ඒතකොට දැන් හේතුඵල ධර්මයන් විසින් දැන් මෙතනට අපිව අරගෙන යනවා. රෝගී භාවයන්ට පත් කරලා ප්‍රණීත දාන පූජා කිරීමේ අවස්ථාව ලෝකයට නැති කරනවා. ප්‍රණීත භාව දන් දීම හීන වෙන්න ප්‍රණීත භාවයට අදාළ සංස්කාර රැස් නොවෙන්න නොවෙන්න අන්න ක්‍රමානුකූලව සැපය කියන කාරණේ ජනතාවට දුර්වල වෙනවා. එහෙම දුර්වලලා බුදුරජාන් වහන්සේ කියනවා අනාගතේ යම් දවසක් එනවා මේ ලෝකයේ තියෙන සෑම ආහාරයක්ම කුරක්කන් වගේ නිරසයි කියලා. එදාට අයිස්ක්‍රීම් එකක් කෑවොත් කුරක්කන් රස තියෙන ඊට වඩා රසයක් නැහැ. එදාට වටලප්පන් එකක් කෑවොත් කුරක්කන් රසය තියෙන ඊට වඩා ප්‍රණීත රසයක් නැහැ. ඇයි? ප්‍රණීත රසයට අදාළ සංස්කාර දැන් නැහැ. තියෙන්නේ මොකද දානීය විසින්ම පින විසින්ම විනාශ කළද යන. එහෙමද මේ හේතුඵල ධර්මයකට අදාළව තමයි ලෝකේ ගලාගෙන යන්නේ. ඒ නිසා නිරේතුරුව මේ හේතුඵල ධර්මයන් දැකලා ඔබ දක්ෂ වෙන්න මම නැවත මිනිසෙක් නම් වෙන්නේ නැහැ කියලා. මොකද ඔබ මේ චෙත්තිය සකස් කර නොගත්තොත් මිනිස් ජීවිතයක ඉපදෙනවා කියන්නේ එන්න අවශ්‍ය හින වෙනවා. ඒ නිසා පින් කරමින් කුසල් මූලයන් වැඩිමින් දිව්‍ය තලයක් උපාදානය කරගන්න. සෝවාන් වෙන්න බැරි වුණා. මනුස්ස ලෝකේ ඉපදෙන්න නම් එන්නපා ඉපදෙන ප්‍රමාණයට අනාගතේ හීන වෙන ආයුෂත් රෝගී භාවයත් එකම උරුමය බවට පත් වෙනවා. මොකද ලෝභ දේශ මෝහයන් මතයි මේ පින සමාජයේ භුක්ති විඳින්නේ. ඒ නිසා නිරේතුරුවම පින්කම් කරන්න කුසල් මූලයන් වඩන්න වඩමින් සස්වික දෙවියෙක් දිව්‍යාංගනාවක් උපාදානය කරගන්න. එහෙම උපාදානය කිරීමෙන් තොරව මනුස්ස ලෝකේ උපාදානය කරගෙන පින්කම් කළොත් අනිවාර්යයෙන්ම ලෝභ දේශ මෝහයන්ට අදාළව දුර්වල ඒ කියන්නේ ආයුෂ හීන උපත්වලට තමයි යන්නේ. තේරෙනවද? දැන්ට වේගෙන් ආයුෂ හීන වීගෙන යනවා. එනිසා අනිවාර්යයෙන්ම පින්කම් කරද්දී අලෝභ ආදේශ අමෝහයන් තොරව පින්කම් කරන්න පිනේ ඵලයෙන් ඔබ සස්ත්‍රීක දෙවියෙක් දිව්‍යාංගනාවක් මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන කාරණේ තන මතක් කරගන්න.